සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ විශේෂයෙන්ම දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක්. දැන් මේ විභාග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ සිට උත්තරපත්‍ර පරීක්ෂා කර ප්‍රතිඵල යවනකම්ම උට විශාල වගකීමක් තියෙනවා. එතකොට දැන් අපි දන්නවා දැන් මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විවිධාකාර ප්‍රශ්න මතුවලා තියෙනවා. එකක් අපි දැක්කා ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයක් WhatsApp සමූහ කීපයක නිකුත් වීම. දැන් මේ වගේ ප්‍රශ්න බරපතලයි. ඒ වගේම තමයි අපි දන්නවා මේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන්න ඉස්සෙල්ලම විශේෂයෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ විද්‍යාවට අදාළ ආයුධම්කරුව ඉල්ලපු නැති විෂයක් විද්‍යා විෂය ඇතුළු වෙලා තිබ්බා. සමහර ආයුධම්කරුව 11,000කට ආසන්න පිරිසකට. ඒ වගේ එවැනි තත්ත්වයකුත් තිබුණා. විභාගයේ ආයුධම් පත්‍රයේ පවා සම්පූර්ණයෙන්ම data entry වල වැරදි වෙලා තිබ්බා. ඉතින් මේ වගේ තත්ත්වයන් ගණනාවක් සාමාන්‍ය පෙළ විභාගයේ තිබ්බා. දැන් මේවන් අවම කරගන්න ඕනේ කියන එක තමයි අපි දිගින් දිගටම කියන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් 10 වෙනිදා තිබ්බ විද්‍යා ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඒ විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශේෂයෙන්ම විද්‍යාව උගන්වපු ගුරුවරු ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු අය සම්පූර්ණ පැහැදිලි කරන කාරණාවක් තමයි 2023 අවුරුද්දේ විශේෂයෙන්ම 46 2023 කියලා චක්‍රලේඛයක් ලියුම් කරලා තිබ්බ මේ විෂයමාලාව සම්බන්ධයෙන්. ඒ විෂයමාලාවේදී විද්‍යා විෂයන් එතන විද්‍යාව ඉගැන්වීමේදී දරුවන්ට විශේෂයෙන්ම අපි ගත්තොත් 10 වසරේ 8 වෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවත් කරලා තිබ්බා. ඒ වගේම 11 වසරේ 4 වෙනි පාඩම ඉවත් කරලා තිබ්බා. ඒ වගේම විද්‍යාවේ සමහර කොටස් ගණනාවක් ඉවත් කරලා තිබ්බා. ඒක ඇත්තටම පැහැදිලිවම වුන් ඉවත් කරලා කියලා තිබ්බේ නව විභාගයටත් එන්නේ නැහැ කියන කාරණාව. ඒක නිසාම තමයි ගුරුවරු ඒ කාරණා දරුවන්ට ගැන්වුවේ නැත්තේ. මොකද ඒවා දැනුම් දීලා තිබුණ නිසා කලින්. නමුත් ආපු විභාග ප්‍රශ්න පත්‍රයේ එවැනි කොටස් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නිසා යම්කිසි එක දරුවෝ පීඩාවටපත් වෙනවා. ඒ වගේම උගන්වපු ගුරුවරුන් සම්බන්ධව දරුවෝ තුළ ඇති වෙන ඇඟීමක් දැන් මේ ටික අපිට කරේ නැහැනේ කියලා. නමුත් ඒක නිසාම තමයි ගුරුවරුන්ගේ පැත්තෙන් දුක් ගැනවිල්ලක් තියෙන්නේ. තමන්ට උගන්වන්න එපා කියපු කොටස් වලින් ප්‍රශ්න විශේෂයෙන් ප්‍රශ්න පැමිණීම සම්බන්ධයෙන් ඔවුන් විශේෂයෙන්ම මේ ගැන ප්‍රශ්න කරන විශේෂයෙන් අම්ල බාෂ්ම තාප විපර්යාසය ඒ වගේම විද්‍යුත් චුම්බක තරංග ඒ වගේම විශේෂ පාරිසරික පිරමීඩ විදුලියක ගණනය කිරීම දැන් මේ වගේ පාඩම් වලට අදාළව ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් අපි හිතනවා විභාග දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් යම්කිසි විදිහක සානුකම්පිතව බලන සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයක් ඇගෙයිම් කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රයේ ළමයි ලියලා තියෙන ආකාරය පිළිබඳ මූලික ගණනය කිරීම ගණනාවක් කරනවා විභාග දෙපාර්තමේන්තුව. ඒක අපි දන්නවා. එවැනි කාරණාවේදී මේ කාරණාව සැලකිල්ලට ගන්න කියන කාරණාව අපි පැහැදිලිවම විභාග කොමසාරිස්වරයාට කියනවා. මොකද මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ඕන දරුවෝ ප්‍රශ්නවලට උත්තර ලියලා තියෙන ආකාරය බලලා තමයි මම හිතන්නේ තීරණ ගන්න අපි කවුරුත් දන්න කාරණාවක් එක. ඒක නිසා ඒකෙදී මේ පැත්ත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා විද්‍යාවේදී විද්‍යාවෙන් විද්‍යාවේ විෂයමාලාව ඉවත් කරපු ඒකකවලට අදාළව ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් උත්තරපත්‍ර ඇගීම් වලට කලින් තීරණ ගන්න කියන කාරණාවක් පැහැදිලිවම විභාග කොමසාරිස්වරයාට කියනවා. ඒ වගේම අපි කියන්න ඕනේ විභාග කොමසාරිස්වරයාට සහ විභාග දෙපාර්තමේන්තුවට මේ වගේ තත්ත්වයන් ඇති නොවෙන්න වගේ බලාගන්නත් ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රශ්න පත්‍ර හදනකොට ඒ වගේම ඒ සඳහා කටයුතු කරන නිලධාරීන්ට අදාළව විභාග දෙපාර්තමේන්තුව නිකුත් වෙලා තියෙන චක්‍රලේඛ සම්බන්ධයෙන් දැනුවත් කිරීම විෂයමාලා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුවිය යුතුයි. ඒවත් සම්පූර්ණයෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්න කලින් ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක්. මොකද මේක තීරණාත්මක විභාගයක් නිසා පස්සේ නැවත තීරණ ගැනීම තුළ ඇත්තටම දක්ෂ ළමයෙකුට අසාධාරණයක් වෙන්න පුළුවන්. යම්කිසි ප්‍රශ්න ගණනාවක් අයින් කරන්න තීරණය කළොත් ඒ ප්‍රශ්න නොලැබීම තුළ ඒකට අදාළ වෙනත් ප්‍රශ්න නොලැබීම තුළ දක්ෂ ළමයින්ටත් අසාධාරණයක් වෙන්න ඉඩකඩ වැඩි. ඒක නිසා මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අදාළව තමයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන්න ඕනේ කියන කාරණාව අපි පැහැදිලිවම කියන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පෞගිය ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයේ සම්බන්ධයෙන්ුත් විශේෂයෙන්ම විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. යම්කිසි අපි දන්නවා පෞගිය කාලේ විභාග දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්නයක්ම තමයි විභාග ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වුණාම ඒක එතනින් වහලා දානවා. එහෙමනම් එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයට ඉස්සරහට යන්න ඕනේ. අපි පෞගිය දවසේ අධ්‍යාපන ඇමතිවරයාත් සමග විශේෂ සාකච්ඡාවක් තිබ්බ. ඒ සාකච්ඡාවේ තිබෙත් අපි විභාග ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒකදී අපි අධ්‍යාපන ඇමතිවරයාගේ ඍජුව ඉල්ලපු කාරණාව තමයි විභාග දෙපාර්තමේන්තුව පෞගිය කාලේ සිදුවිච්ච මේ කටයුතු පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන්න ඕනේ කියන කාරණාව. මොකද අපි දැක්කා උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිට වෙලා තිබ්බා. නැවත විභාගයේ තිබ්බා. ඉතින් මේ වගේ තත්ත්වයන් ගණනාවක් වෙලා තියෙනවා. ඒක නිසා මේ සියලු තත්ත්වයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම අපි දැක්කා දැන් පෞගිය දවසේ එකත් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් ආබාධිත දරුවෙක් ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ගියාම
කිසිම හේතුවක් නැතුව නිලධාරණයක් මැදිහත් වෙලා ඒ ළමයාට දෙවෙනි ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියන්න බැරි විදිහට කටයුතු කිරීම, මේ සියලු දේවල් ඇත්තටම සිදු නොවිය යුතු දේවල්. ඒක නිසා අපි පැහැදිලිවම කියන්නේ මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන මෙතනකින් ඉල්ලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයට තමයි විභාග දෙපාර්තමේන්තුවේ ස්වාධීන ආයතනයක් උනත් තියෙන්නේ. ඒක නිසා අධ්‍යාපන මෙතනකින් අපි දැඩිව ඉල්ලා හිටියා වහාම සිදුවෙච්ච සියලු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. කරලා ඒසඳා නිර්දේශ ගන්න. මොකද අපි දන්නවා මේ රටේ ඉඳලා තියෙනවා කීර්තිමත් අධ්‍යාපනඥයෝ ඉන්නවා, කීර්තිමත් විභාග කොමසාරිස්වරයෝ ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාගෙන් එකතු කරගත් කමිටුවකින් මේ සියලු දේවල් බලන්න ඕනේ. මොකද ආයිත් මේ රටේ එවැනි තත්ත්වයක් විභාග තුල ඇති නොවිය යුතුයි. ලංකාවේ විභාග සම්බන්ධයෙන් විශේෂ පිළිගැනීමක් තියෙන ප්‍රධාන විභාග තුනක් තියෙන, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග. ඉතින් මේවා සම්බන්ධයෙන් වගකීම දෙන විභාග දෙපාර්තමේන්තුවට. ඒක නිසා මෙවැනි කටයුතු සිදු නොවන ආකාරයෙන් කටයුතු සිදු විය යුතුයි කියලා අපි කියන්නේ. පොඩි පැහැදිලි කරගෙන ඉන්න කොහොමද පුතුවන්නේ? දැන් විෂය නිර්දේශ 90 මෙම ප්‍රශ්න පත්‍ර හදලා තියෙනවා කියන කාරණාවත් එක්කම දැන් මේ විෂය නිර්දේශ වලින් මේ මේ කොටස් එපා, මේ මේ කොටස් උගන්වන්න එපා කියලා දරුවන්ට කියලා තියදී පැහැදිලිව එම ප්‍රශ්නමද ඇවිල්ලා තියෙන්නේ මේ විද්‍යාපේපරේ. දැන් තෝරාගත් ප්‍රශ්න කීපයක් ඉවත් කරලාද විෂය කොටස් වලින් ඇවිල්ලා තියෙන්නේ. මේකයි මෙතනදී ප්‍රශ්නේ. එතකොට දැන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී ඒ සකස් කරන මණ්ඩල වලට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගත්න තීරණ විෂය මාලාවෙන් මෙන්න මේ කොටස් ඉවත් කරයි කියන කාරණාව උන්ට දැනුවත් කරන්න ඕනේ. ඒවා සිදු වෙලා තියෙනවද නැද්ද කියලා සොයා බැලීම ඇත්තම අධ්‍යාපන අමාත්‍යාංශ විසින් කළ යුතු කාරණාවක්. ඒ වගේම දැන් ඒකේ ප්‍රශ්නාවට පස්සේ දරුව පීඩාවටපත් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඉඩ තියෙනවා. තවමත් ඉඩ තියෙනවා. මොකද විභාග කොමසාරිස්වරයා සඳහන් කරන ආකාරයට ඉඩ තියෙනවා. මොකද සාමාන්‍යයෙන් උත්තර පත්‍ර ඇගීමට කලින් තෝරාගත් ප්‍රශ්න පත්‍ර කීපයක් කරගෙන බලනවා ළමයි මේ ප්‍රශ්නවලදී හැසිරෙච්ච ආකාරය. ඒක නිසා එවැනි අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද ඒසද අවස්ථාව තියෙන නිසා ඒ කටයුත්ත කරන්න ඕනේ. අපි නැවත නැවත කියන්නේ එවැනි තත්ත්වයක් වුණත් ඇති නොවන ආකාරයෙන් තමයි කටයුතු කරන්න ඕනේ කියන කාරණාව. දැන් බලධාරීන්ගේ ඉල්ලීමක් කරන්න පුළුවන්ද ඔබතුමන්ට? දැන් ප්‍රශ්න පත්‍ර ඇගීමේදී මෙම මේ ආපු නැති මේ ප්‍රශ්න මේ ප්‍රශ්න පත්‍ර තිබුණා නම් ළමයි පාඩම් කරපු නැති දැන් ඒ සම්බන්ධයෙන් ලකුණු ලබා දීමේදී යම් කිසි මට්ටමකට එන්න පුළුවන්. ඒ අනිවාර්යයෙන් මෙවැනි තීරණයක් ගන්න ඕනේ. විභාග දෙපාර්තමේන්තුව අපම මුලින් සඳහන් කරා වගේ සාමාන්‍යයෙන් ඇගීම් ආරම්භ කරන්න කලින් මේ සම්බන්ධයෙන් බලනවා. ඒකට ඒ බැලීමේදී මේ විශේෂ කොටස් පැහැදිලිවම ඉවත් කරන ලද කොටස් ඇවිල්ලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් බැලිය යුතුයි. අපි නැවත කියනවා ඒ தත්ත්වය උනත් ඇති නොවිය යුතුයි. මොකද මේව කලින් ඕවා සැලසුම් කරලා කරන්න ඕනේ. මොකද දරුවන්ට, දක්ෂ දරුවන්ට පාඩුවක් වෙනවා ඒ ප්‍රශ්න අයින් කරාම. එතකොට ඔවුන්ට අදාළ වෙන ප්‍රශ්න ටික අඩු වෙනවා. එතකොට ඒ වලින් ලකුණු වෙන්නේ. ඒක නිසා එවැනි දක්ෂ දරුවන්ට එතකොට අඩුව අසාධාරණයක් නැහැ. එවැනි தත්ත්වයන් විභාග ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේදී වැරදි නොවන ආකාරයට කටයුතු වීම ඇත්තට විභාග කොමසාරිස්වරයේ දෙපාර්තමේන්තුවේ වගකීම. මේ ප්‍රශ්න පත්‍ර සකස් කරනකොට සකස් කරන නිලධාරීන්ගේ හැකියාවද පේන්නේ? ප්‍රශ්න පත්‍රවලට ලියන දරුවන්ගේ හැකියාවද පේන්නේ? නෑ, අතර විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් අදන අයවත් එහෙම නැත්නම් බලන අයවත් මේ වගකීම දරන ඕනේ විභාග දෙපාර්තමේන්තුව. වගකීම් යුත්තේ විභාග දෙපාර්තමේන්තුව. ඔවුන් සඳහා තමයි මේ සියලු කටයුතු සම්පාදනය කරන්නේ. ඒක නිසා ඔවුන් වගකීම් සහගතව කටයුතු කිරීම තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒක තමයි කතාව. මේක මේ